කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් අනිවාර්යයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. ඇත්තටම අසේනිට දැන් තමන්ගේ අකමැත්තෙන් වුණත් කල්පනාත් එක්ක ඒ වගේම තාත්තත් එක්ක යන්න සිදුවෙන දවස වැඩි ඈතක නෙවෙයි කියන කතාව අපිට අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මෙවැනිම වීඩියෝ සමග දිනපතාම රැඳෙන්නට. එහෙනම් ආට පුළුවන් මගේ channel එක subscribe කරමින් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොම වුණත් අපි දැන් මෙන්න මේ ගැන මේ විදියට කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කාරණාවක් තියාගන්නවා කියන කතාව ඇතුළේ තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දැන් මම මොකද්ද මේ කියන්නේ? අපිට ඒ ගැන මේ විදියට සාකච්ඡා කරන්නට පුළුවන් කාරණාවක් තියෙනවා කියන කතාව මෙතනදී කතා කරන්න පුළුවන්. දැන් අසේනි වගේම මහි තමන්ගේ ජීවිතේ ලස්සනට ගත කරයි කියන බලාපොරොත්තුව තමයි පහුගිය කාලේ තිබුණේ. හැබැයි ඒ බලාපොරොත්තුව සම්පූර්ණයෙන්ම කලණගෙන් ඈත් වෙන්නේ. ඉතින් තමන් ගොඩාක් උත්සාහ කරා අසේනිව පිටට අරන් ආවට පස්සේ මෙන්න මේ වගේ දෙයක් කරන්න. මොන වගේ දෙයක්ද? ඒ තමයි මේ දෙන්නව එකතු කරන්න. හැබැයි ඉතින් ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව හිටපෙක ගැන මේ වෙලාවදී ලොකු ප්‍රශ්නයක් තිබුණ කියන කතාව ගැන මම අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තු රසක්ම එකතු කරගත්ත කියන කතාව ඇතුලේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ දේවලුත් එක්ක අපිට තවත් දෙයක් ගැන මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමකුත් ලැබෙනවා කියන කතාව ගැන මම මේ වෙලාවේදී සිහිපත් කිරීමේ ලොකු අරමුණක තමයි පැටලිලා ඉන්නේ. ඉතින් කොහොම වුණත් මෙන්න මේ ගැන අපිට තවදුරටත් මෙන්න මේ වගේ කාරණා රසකටම උරුමකම් කියන්න පුළුවන් වෙනවා. මොකක්ද මම මේ කියන්නේ කියන දේ ඇතුළේ හිටියොදී අපිට මෙන්න මෙහෙම පැහැදිලි කිරීමකට ඒ සම්බන්ධව එන්න පුළුවන් කියන කතාව ඇතුළේ තමයි අපි මේ විදියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂම කාරණාවක් අපිට මෙතනදී කතා කරන්න පුළුවන් වුණොතින් ඒ ගැන විශේෂයෙන්ම අපි සාර්ථකව මුණ දෙන්නට පුළුවන්කමක් ඇති කර ගන්නවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම කතා කරන්නට බලාපොරොත්තු රසක්ම තියාගන්න වෙන්නේ. දැන් මම මොකක් ගැනද ඔයාලට මේ කියන්නේ? මෙන්න මේ පැහැදිලි කිරීම මෙතනදී කරන්න පුළුවන්. දැන් අසේනි ගෙදර එක්කරගෙන ගියාට පස්සේ ඇත්තටම මේ තරම් කාලයක් ඉඳලා මේ කට්ටියට එකතු වෙන්න බැරි වීම ගැන ඇත්තටම මේ කට්ටිය කසාද බැඳලා හිටියනම් කල්පනට මුකුත් කරන්න බෑ. එහෙනම් ඉතින් මාධ්‍යත් උපයෝගී කරගෙන මේ හැමදේම වෙනස් කිරීමේ හැකියාවකුත් තිබුණා. හැබැයි ඉතින් ඒ හැම හැකියාවක්ම දුර්වල වෙලා පවතින පසුබිමක්නේ තියෙන්නේ. අන්න ඒ නිසා මෙතනදී ගොඩාක් කේන්ති ගිහිල්ලා ඇත්තටම කලන අසේනි බාර නොගත්ත කේන්තියටම මහීට වනින හැටි අපිට බලාගන්න පුළුවන්. හොඳටම දොස් කියන හැටි අපිට බලාගන්න පුළුවන් වනවා ඇති නොඋනුමානයි.